හස්තරේකා කියවීම කියන්නේ චරිතය, පෞරුෂත්වය නැත්නම් අනාගතේ තක්සේරු කිරීමේ අරමුණ ඇතිව කෙනෙක්ගේ අත්ල අධ්‍යයනය කරන එකේ කලාවක්. මේ කලාව පුරාණ ඉන්දියාවේ වසර දහස් ගානකට පෙර තමා වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකාව, චීනය, ඊජිප්තුව, පර්සියා වගේ රටවල් වල පැතිරිලා මේ විදි ලෝකේ හැම තැනකම වගේ ප්‍රචලිත වෙලා තියෙනවා. මේ අත්ල කියවන්න විවිධ රේඛා වගේම විවිධ ගැටති අධ්‍යයනය කළා තමා මේ විදියට කෙනෙක්ගේ ජීවිතේ පැති ගැන නිරාවරණය කරගන්නේ. ඉතින් අද මමත් ඔයාගේ අත්ල කියවලා ඒකේ තේරුම ඔයාට කියනවා. ඉතින් අන්තිම තප්පරේ වෙනකන් අපිත් එක්ක රැඳලා ඉන්න කියලා ඔයාගෙන් ආතරෙන් ඉල්ලන ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔක්කොරම් කලින් ඔයා පොරොන්දුවක් වෙන්න ඕනි. ඒ තමයි මම ඔයාගෙන කිව්ව දේවල් හරිනම් අනිවාර්යයෙන් මේ ගැන කියලා කමෙන්ට් එකක් දාන්නත් ඕනි. අපිව subscribe කළා නැත්නම් අපිව subscribe කරන්නත් ඕනි. මං කිව්ව දේ වැරදි නම් ඔන්න ඔයාට පුළුවන් මාව unsubscribe කරන්න. හරි. ඔයාට කරන්න තියෙන මෙච්චරයි. ඔයාගේ අත්ල එකට තියලා බලන්න ඔයා මේ අතරින් කොයි කොටේද කියලා. ඔන්න ඔයාගේ වම්පස රේඛාව පහත් නම් ඔයාලා තමන්ට වඩා වැඩිමල් සහකරුවෙක්ට වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ මොකද ඔයාලා ඔයාලගේ වයස ඉක්මවා ගොඩක් ඥානවන්තයි. ඔයා ඔයාගේ වයස අනිත් අයට වඩා පරිණතයි. ඒ වගේම ඔයා හරිම ආදරණීය කෙනෙක්. හැබැයි ඔයාට ඉක්මනට කේන්ති යනව වෙන්න පුළුවන්. මේ වගේ රේඛාවක් ඔයාට තියෙනවා කියන්නේ ඔයා ඔයාගේ ආදරය, ආදර හැඟීම් වගේ මේ කාරණාවලදී සමාජයේ නීති වලට යටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා අනිත් අය කියන දේවල් හේතුවක් නැතුව පිළිගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඔයාට ලේසියෙන්ම ගොඩක් වෙලාවට ඔයාගේ 6 වෙනි ඉන්ද්‍රියට සවන් දෙනවා වගේ අනිත් අයව තේරුම් ගන්න, ලෝක වෙන දේවල් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. විශේෂයෙන්ම ඔයාගේ වයසින් අයට වඩා. සමහර විට ඒ නිසා තමයි ඔයාට දැනෙන්නේ ඔයා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියලා. හැබැයි ඒක ගැන දුක් වෙන්න එපා. මොකද ඒ ඔයා අනිත් අයට වඩා පරිණත හින්දා. ඉතින් ඔන්න ඔය නිසාම ඔයාට මිනිස්සුන්ගේ හැඟීම්, එයාලා කියන්නේ නැතුව මුණත් තේරෙනවා. ඔයා වෙයි කියලා හිතන දේවල් කලාතුරකින් තමයි වරදින්නේ. එතකොට ඔයාට හැම වෙලේම හොඳ උපදෙස් දෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඔයාලා අනිත් අයට ඕනි විදියට ජීවත් වෙන්නේ නැහැ. ඔයා ජීවත් වෙන්නේ ඔයාට ඕනි විදියට. ඔයාගේ වම්පස රේඛාව උසන. ඔයා පෙරෑරුම් දීර්ඝකාලීන සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉක්මන් වෙන කෙනෙක් නෙවෙයි. මොකද ඔයා දන්නවා ජීවිතේ තියෙන එකම සතුටට හේතුව ආදරේ විතරක් වෙන්නේ නැහැ කියලා. ඔයා ජීවිතේ විඳින්න ප්‍රමුඛතාවයක් දෙන කෙනෙක්. කොහොමද? අවසානයේදී ජීවිතයට කෙනෙක්ව තෝරගනින්ති. ඒක නම් තමන්ට වඩා වයසින් බාල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට වඩා ගොඩක් වෙනස්කම් තියෙන කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. මොකද ඔයා ඔයාගේ හදවතින්ම ආදරය කරන කෙනෙක්. ඒ වෙනස්කම් ගැන නොහිතම. ඉතින් මේ රේඛාව තියන අය ලස්සන ගැන ගොඩක් හිතනවා වගේම මෙයාලට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. එයාලා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න කැමැත්තක් දක්වනවා. ඒ වගේමයි දුෂ්කරතා පහසුවෙන් ජය ගැනීමේ හැකියාවක් තියෙනවා. හීන වෙනුවෙන්, ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ඔයා රාසජනක වික්‍රමාන්විත දේවල් වලට ආස කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයාට ටිකක් මුරණ්ඩු පෞරුෂයක් තියෙන්නේ. හැබැයි ඒක හොඳ විදියට. ඔයා ගොඩක් ස්වාධීන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔයා හැම වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඔයාට සතුටින් ඉන්න වෙන කවුරුවත් ඕනේ නැහැ. වෙන කවුරුවත් මත නෙමෙයි ඔයාගේ සතුට රැඳී පවතින්නේ. ඔයා දන්නවා ඔයාගේ සතුට ඔයාගේ ජීවිතේ තනියම ලස්සන්ට ඉස්සරහට අරගෙන යන්න. මේ රේඛාව එක මට්ටමක තියෙනවා නම් හරියට හඳක් වගේ ඔයා හරිම වාසනාවන්තයි. මොකද ඔයාගේ ආදර රේඛාව එක මට්ටමක තියෙනවා කියන්නේ ඔයා ආදරය කරන්නේ මුළු හදවතින්ම කියන එක. ඔයා අනිත් අයගෙනුත් ඒ ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක බලෙන් ඉල්ලන්න යන්නේ නැහැ. මොකද ඔයා දන්නවා ඔයාගේ වටිනාකම. ඔයාට ආදරය ගැන දීර්ඝකාලීන බලාපොරොත්තු තියෙනවා. එනිසා ආදරය කරන්න කෙනෙක් හොයාගනිද්දීයා හොඳම කෙනා වෙනකන් ඔයාලා බලන් ඉන්නවා. ඒ වගේම අයවා රූපයෙන් ලස්සන කෙනෙක් වෙන්න ඉඩ වැඩි. ඔයා තාර්කික විදියට හිතන කෙනෙක් වුණත් ඔයාගේ හිත හරිම සංවේදී. ඉක්මනට උණු වෙන්න බලනවා. එනිසාම ගොඩක් අයට උදව් කරනවා. හැබැයි ඉතින් එහෙම උදව් කරන්න ගිහින් වැරදුණු අවස්ථාවක් නැතුවම නෙවෙයි. එහෙම තමයි ලෝකෙ හැටි. ඒක ගැන හිතන්න එපා. දිගටම ඔයා ඔයාම විදියට ඉන්න. ඔයා හරිම මෘදු චරිතයක්. පිටින් එහෙම නැහැ කියලා පෙනුනත් ඔයා සත්තුන්ට, ගස්කොළ වලට ආදරය කෙනෙක්. ඒ වගේම අයවා ඉවසන්න බැරිම වෙලේ තව ටිකක් ඉවසලා කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක්. ආටික්මන්ට ඕනිම කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්. ඒක ගොඩක් අය ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් අයගේ අදහස්, අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන ඔයාට ඔයාගේ යාළුවු ගොඩක් ආදරේ. තමන්ගේ ජීවිතේ එකපාරට වෙන වෙනස්කම් වලට වැඩි ඔයා කැමති නෑ. ඒ නිසා හොඳට හිතලා ගන්න වැදගත් තීරණ ගන්න බලන්න. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. මං කිව්ව දේවල් හරිද වැරදිද? හරිනම් අනිවාර්යෙන් අපිව subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා ඒක ගැන යටින් comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුපම සුබ දවසක්.